තියෙන ප්‍රශ්නේ ක්‍රිකට් ගැනම හැමදාම මීඩියා කතා කරනවා කො අනිත් දේවල්. ඒව වෙන කවදාවත් කතා කරන්නේ නැහැ. ඈ මාර විදියට ලොකුවට ක්‍රිකට් ගැන කියනවා. ඉතින් ඒ දේවල් ගැන කතා කරලා ඒ ක්‍රීඩාවල උඩට ගන්නව නම් ලොකු දෙයක්. ලෝක කුසලානේ ගත්තත් බානු කිව්වා වගේ වෙනම කන්ඩිෂන්ස් වල තියෙන. ඉතින් ඒ කන්ඩිෂන්ස් වලට අපි ක්වොලිෆයර්ස් ගන්න එක ඇඩ්වාන්ටේජ් එකක්. ඇත්තරම අපි බලාපොරොත්තු වෙන මේ තරංගාවලියත් හොඳින් කරලා ජයග්‍රහණය කරන්න. මොකද අපිට ඒ පොටෙන්ෂල් එක තියෙන කණ්ඩායමක් ඉන්නවා. අපිට ඇත්තරම අනිත් ප්‍රශ්න ගැන කිව්වොතින් ඒ දේවල් සාමාන්‍ය දේවල්. මොකද ක්‍රීඩකේ හොඳට කරද්දි හැමෝම හොඳ කියනවා, වැරදියට කරද්දි අපි ක්‍රීඩක විදිහට අපි ඒවා පිළිගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයි. ඉතින් මම මේ වෙලාව කියන්නේ පුළුවන් තරම් අපිට සපෝට් කරන්න. මොකද අපි කණ්ඩායමක් ඉදිරියට පෙන්වලා තියෙනවා 2000 ගිය අවුරුද්දේ ජූලිවලේ පටන් ගත්තා. ඉතින් අපි මම හිතන්නේ ODI තරංගාවලිය ලංකාවදීත් ඔක්කොම ජයග්‍රහණය කරා මම හිතන්නේ. ඉතින් ඒක හොඳ සයින් එකක්. ඉතින් දෝෂාරෝපණය කරන්න ඕන නම් ඒගොල්ලන්ට දින්නත් පැරදුනත් දෝෂාරෝපණය එල්ල කරන්න පුළුවන්. අපි ක්‍රීඩක විදියට එකතු වෙලා ඉන්නවා. යුනිට් එකක් විදියට අපි අපේ ක්‍රීඩකයන්ව බැක් කරනවා. ඒ ට්‍රස්ට් එක තියෙනවා. ඉතින් මෙතන ලේසි වෙන්නේ නැහැ ඒ තියෙන විශ්වාසය කඩ කරන්න. මම ඇත්තරම නායකයෙක් විදිහට හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් හැමදාම ලෝකයේ ඉදිරියම තිබ්බා. ඉතින් ඒක ගැන ප්‍රශ්න කොච්චර නැගුවත් අපේ ක්‍රීඩකයෝ වර්ල්ඩ් ස්ටේජ් එකේ ගිහිල්ලා හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. මොන අඩුපාඩුකම් තිබ්බත් ඒගොල්ලෝ ක්‍රීඩා කරා. මම හිතන්නේ නෙට්බෝල් ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලොත් හොඳම. ඉතින් මම හිතන්නේ මේ ක්‍රීඩා දෙකට අමතරව අපේ අනිත් ක්‍රීඩාවන් ගැන අවධානය යොමු කරගෙන මාධ්‍යයක් විදියට ඇනලයිස් කරලා ඒගොල්ලන්ට උඩට එන්න ඕගොල්ලෝ සපෝට් කරලා ඉතින් මම හිතන්නේ ඒකත් ඇත්තටම හොඳ සලකුණක් කියලා හිතනවා. මොකද ක්‍රිකට් විතරක් නෙමේ ලංකාවේ අනිත් ක්‍රීඩාවලුත් උඩට එන්න ඕනේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ක්‍රිකට් ගැනම හැමදාම මීඩියා කතා කරනවා කො අනිත් දේවල්. ඒව ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. ඈ මාර විදියට ලොකුවට ක්‍රිකට් ගැන කියනවා. ඉතින් ඒ දේවල් ගැන කතා කරලා ඒ ක්‍රීඩාවලුත් උඩට ගන්නව නම් ලොකු දෙයක්. මම හිතන්නේ තීරණාත්මක සාධකයුනේ බානුකගේ ලකුණු 70 තමයි. ඉතින් එතන බානුකයි වනිදුවේ ගිහිල්ලා පාඩාව පාර්ට්නර්ෂිප් එක ධනංජය හොඳට ආරම්භයේ ලකුණු ලබා ගත්ත චාමික හොඳ ඉනිමක් ලබා දුන්නා. ඉතින් ඒ සෙටප් කරපු ටෝටල් එක තමයි මම හිතන්නේ ප්‍රධානම සාධකය උනේ. ඇත්තටම කණ්ඩායම ගැන මම කලින් සඳහන් කරා. මොකද කණ්ඩායම හොඳ ඉතාම දක්ෂ කණ්ඩායමක් ඉන්නේ. එක්ස්පීරියන්ස් තියෙනවද නැද්ද කියලා නෑ. ඔවුන් මැද්දට ආවහම හැමෝම ඩිලීව කරනවා. ඉතින් වැදගත් වෙන්නේ ඒ ඩිලීව කරන්න ඕන එන්වයරන්මන්ට් එක අපේ කෝචින් ස්ටාෆ් එක සිලෙක්ටර්ස්ට සීනියර් ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ හදලා දීලා තියෙන. ඉතින් ඒක මාර වැදගත් වෙනවා ඕනම ක්‍රීඩකයෙක්ට. මොකද බය නැතුව ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්, ඕන තැනක ෆීල් කරන්න පුළුවන්. ඒ සපෝට් එක තියෙනවා. ඉතින් බැක් කරද්දිත් එහෙමයි. ඒකින් තමයි මම හිතන්නේ විශ්වාසය තමයි හැම දෙයකටම මුල.